Business of Commerce, Tarundu Kennedy Arati. සුබ දවසක් මගේ පුතාලාට මගේ දරුවෝ බලාගෙන හිටියා සර් කවදාද වීඩියෝ එකක් දාන්නේ අපි ග්‍රේඩ් 10 එකේ අපි 11 එකේ අපි A level class එකේ අපි AAT class එකේ සර් වීඩියෝ එකක් දාන කම්පතේ ඔයගොල්ලෝ මාර අපේක්ෂාවෙන් ඉන්නවා ඉගෙන ගන්න ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ දැන් gedat වෙලා ඉන්න එකත් එක්ක පුතේ ඔයගොල්ලෝ විෂයන් ටික ඉවර කරගන්න ඕනේ හැම දරුවෙක්ටම පුතේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ වගේම පුතේ මගේ දරුවන්ට වගේම දෙමව්පියන්ටත් අපේක්ෂාවන් බලාපොරොත්තු තියෙනවා මේ ප්‍රශ්න ඉවර වෙන්නේ කවදද කියන එක පුතේ හැබැයි හොඳට මගේ දරුවෝ සහ අපේ දෙමව්පියෝ තේරුම් ගන්න අපිට වෙනවා අකමැත්තෙන් වුණත් මේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න ඒ නිසා අපි මොනව හරි ක්‍රමවේදයකින් දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා දරුවොත් ඉගෙන ගන්න උත්සාහ කරනවා දෙමව්පියොත් කොහොමෙන් හරි මේ දේ කරන්න උත්සාහ කරනවා ඒ හින්දා මේ ටිකක් පරක්කු වුණේ හරි වාට මේ උගන්වන දේවල් ටික හොඳින් දෙන්න ඕනේ හින්දා ඒකට වැඩසටහනක් මං හදලා තියෙනවා මං ඒ ගැන දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක හැම කෙනෙක්ටම ඒක 10 11 A level AT කියලා නෑ හැම කෙනෙක්ටම පොදුවේ විවෘතව මම මේක පේන්න දාන්නේ ඒ නිසා හොඳින් මේක බලන්න දරුවෝ බලන්න දෙමව්පියෝ බලන්න හොඳින් හැම කෙනෙක්ම තේරුම් ගන්න එක ශ්‍රේණියෙන් ශ්‍රේණියට grade 10 එකට 11 එකට A level AT වලට හැම කෙනෙක්ටම තමන්ට අවශ්‍ය කරුණු ගැන මම පැහැදිලි කිරීමක් මේ වීඩියෝ එකෙන් කරන්න. ඊට පස්සේ අද දවසේ හරි මේ වීඩියෝ එක ඔයාට හම්බුණාට පස්සේ වා හිතන්න එපා ඊළඟ වීඩියෝ එන කල්යයි නැහැ. දවසක් දෙකක් තුල වීඩියෝ එනවා. අනිත් එක හිතන්න එපා 10 එකේ දරුවෝ අද වීඩියෝ එකක් දැම්මොත් තව සතියක් ඇයි නැහැ. දවස් 3ක් ඇතුළත දවස් 2ක් ඇතුළත තව වීඩියෝයක් එනවා. මම ඔයාලට පොරොන්දු වෙනවා ඔයාට මම සහ අපේ ඔෆිස් එකේ දරුවෝ කතා කරලා කිව්වනේ වෙන මාසයකට වඩා වැඩි යමක් මේ මාසේ වෙනවයි කියලා. අන්න ඒ සියල්ල ඒ විදියටම ඔක්තෝබර් 31 වෙද්දි වෙයි. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. සා මගේ දෙමව්පිය හොඳට තේරුම් ගන්න මේ වචනේ. මොකද හේතුව අපිට දැන්ට සාකච්ඡා කරන මට්ටමේ අපිට ආරංචි වෙන විදියට සහ අපිත් එක්ක උදාහරණ AAT එකේ වෙන මීට් නේතර කතා කරා. මේ හැම දෙයකින්ම ඒගොල්ලෝ කියන්නේ දැන්ටත් කිසිදු විභාගයක් කල්යන්නේ නැහැ කියලා. මෙච්චර අවදානම් මට්ටමක A level එක ලස්සනට දුහනෝ නම් හිතන්න අපිට අමාරුයි ජනවාරි 18 අපිට දින දීලා තියෙන O level එක කල්යයි කියලා හිතන්න අමාරුයි. එහෙනම් මං ඒ O level එක අරගෙන දෙමව්පියන්ට පැහැදිලි කිරීමක් කරන්න. කවදාද අම්මා තාත්තා හිතන්න ඔයාගේ දරුවා දැන් 11 වසරේ ඉන්නේ. එයා තව අවුරුදු 10කින් තව අවුරුදු 7කින් 8කින් ඉන්ටර්විව් යනවා බැංක එකකට ඉන්ටර්විව් යනවා මොකද කම්පැනි එකකට ගිහිල්ලා එයාගේ රිසර්ච් ෂීට් එක දෙනවා ඕලෙවල් කියලා අන්න එයා සාමාන්‍යයෙන් ඒ 9ක් ගන්න දරුවෙක් එයාට ආවේ ඒ 5යි එයා ඉන්ටර්විව් බෝඩේ ගිහින් කියනවද මම කොරෝනා තියෙන කාලේ තමයි ඕලෙවල් ලිව්වේ මට ඒ 9ක් ගන්න තිබ්බා ඒ 5ක් උනේ ඒකයි කවුද පිළිගන්නේ කියලා කියන්නකෝ කාටද ඒක අදාළ කියලා කියන්නකෝ එහෙනම් අපි මේ තරංකාරීත්වයත් එක්ක අපි අපේ වැඩේ කරගන්න ඕනයි කියන එක මේක කුහක කමක්වත් තමන් තමන්ගේ වැඩේ පමණක් කරගන්නවා කියන පටු අරමුණින් හිතන්න එපා ඒක තමයි සත්‍ය කතාව ඒ හින්දා මගේ දරුවෝ සහ අපි මේ වැඩේ කරන්න ඕනේ අපි හරියට ඉගෙන ගන්න ඕනේ අපිට කාලේ තියෙන ජනවාරි 18 දක්වා නම් අපිට තව කාලයක් නැත්තම් අපි මේ කාලේ නිකන් ඉන්න බෑ ඔන්ලයින් එකේ මේ YouTube හරහා අපි වෙනදර වඩා වැඩි යමක් කරන්න ඕනේ වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ගණන් ප්‍රමාණයක් අපි හදන්න ඕනේ එන එක තේරුම් ගන්න ඕන හැමෝම මම මේ කිව්වේ සරල අර්ථයක් හැමෝටම තේරුම් ගත හැකි අර්ථයක් මම මේ කිව්වේ එහෙනම් පොඩ්ඩක් හැමෝම අහුන්කම් දෙන්න මගේ දරුවෝ විශේෂයෙන් පුතේ බාන්න දෙමව්පියන් මේ වීඩියෝ එක ඇහෙන්න සලස්වන්න දැන් මම ගත්තොත් මුලින්ම 11 ශ්‍රේණියෙන් මම ගන්නම් දැන් මගේ දරුවෝ 11 ශ්‍රේණි දරුවෝ වගේම අනිත් අය මේක බලන්න ප්‍රශ්නයක් නැහැ හැම කෙනෙක්ගෙන් මම පැහැදිලි කිරීමක් කරන්න 11 ශ්‍රේණියෙන් මුලින්ම ගත්තොත් මොකද 11 ශ්‍රේණිය කියන්නේ අපිට වැදගත්ම දරුවෝ ඉන්න ශ්‍රේණියක් මේ අවුරුද්දේ ලොකු ප්‍රශ්න වලට මුහුණ පාපු දරුවෝ බෝම්බෙත් එක්ක එතකොට කොරෝනා සිද්ධියත් එක්ක ගොඩක් බැට කාපු දරුවෝ අවුරුදු දෙකෙන් වැඩි කාලයක් අර ඉගෙන ගත්ත වගේම ගෙදර හිටපු දරුවෝ ඉතින් මේ හැම කෙනෙක්ම
අසාධාරණයක් වුණා නමුත් මේ හැමදේම අපි පැත්තකින් තියලා අපි එක විශේෂයෙන් විශේෂ හට කරගමුකෝ කොමර්ස් එකේ වාක්‍යමස ගන්නවනේ පුතේ ඒකව දන්නවනේ එහෙනම් හොඳින් අහගන්නකෝ 11 ශ්‍රේණියේ පුතේ අපි මේ ඔක්තෝබර් මාසේ අපි දවස් 8ක් පන්ති කරනවයි කියලා පුතේ ඔයාට සර් පැහැදිලිව කිව්වා හරි ඒක වෙනස් වෙන්නේ නැහැ දැන් කෙනෙක් තර්ක කරයි සර් මේ වෙද්දි ඔක්තෝබර් මාසේ දවස් 20ක් විතර ගිහිල්ලා ඉවරයි වගේ සර් සර් තමයි ඔව් හරි සර් කියනවා මේ දැන් කියනවා ඔක්තෝබර් 31 වෙද්දි මේ ලෙසන්ස් 8ම මේ දවස් 8ම පාඩම් 8 නෙමෙයි මේ දවස් 8ම පුතේ ඔයාට කවර් වෙනවා ඒක න අවධානමත් තියාගන්න එපා තව පොඩි දෙයක් මම කියන්න යම් කෙනෙක් අම්මා කියයි තාත්තා කියයි සර් පැය 3ක් නේද 11 හතර පන්තිය අම්මේ තාත්තේ මේක අහගන්න අපි සාමාන්‍යයෙන් පන්තියේ ගානක් දීලා දරුවට ගාන රූල් කරන වෙලාවක් දෙනවා අපි මේ පැය භාගෙද බලන් ඉන්නවා පැය කාලෙද බලන් ඉන්නවා ඇවිදවිද බලනවා දරුවෙක් කරනවද කියලා ළඟට ගිහින් බලනවා ඉතින් මේ YouTube එකේ කරද්දි මම ඒකට වෙලාව දෙන්න ඕනේ නැහැ මට ඒක උගන්නගෙනම යන්න පුළුවන් ඒතර පැය 3 ක්ලාස් මම පැය 2ක් කරනවා කියන්නේ හරියට සාමාන්‍යයෙන් පැය 3ක් පන්තියේ ඉගැන්නුවා වගේ දරුවට ඒක රූල් කරන වෙලාව අවශ්‍ය නම් මගේ වීඩියෝ එක ස්ටොප් කරා YouTube එකේ තියෙන්නේ එයා රූල් කරා සෑ ආය ඔන් කරා එයා වැඩේ කරගෙන ගියාම ආව අහගෙන අන්නේ සරල සිද්ධි තේරුම් ගන්න අපි කවුරුත් තර්ක කරන්න අවශ්‍ය නැහැ දරුවට වෙන්දරරයි වැඩි යමක් ඉගෙන ගන්නයි මේකෙන් අවශ්‍ය ඒක අපි හැමෝම හොඳින් තරයේ තේරුම් ගන්න ඕන කාරණාවක් වටහා ගන්න එහෙනම් 11 ශ්‍රේණියේ මේ දවස් 8 කියන්නකෝ අපි දැන්ට පටන් අරගෙන තියෙන්නේ grade 11 එකේ 6 වෙනි පාඩම ඒ පාඩම අපිට දවස් 4ක් හෝ 5ක් යයි මම විශ්වාස කරනවා 4ෙන් කරන්න පුළුවන් වෙයි කියලා හරි එතකොට මේ 4 මේ පළවෙනි සති 4 තුල අපි 6 වෙනි පාඩම ලාභ අරමුණු කර නොගත් පාඩම අවසන් කරනවා අන්න මේ 5 සහ 6 කියන දවස්වල අපි 8 වෙනි පාඩම ආයෝජන තීරණ කියන කොටස අවසන් කරනවා එතන මගේ දරුවෝ දෙමව්පියෝ හා සර් 7යි 8 කියන දවස්වල අපි MCQ 40ත් එක්ක සෙකන්ඩ් පේපර් එක අනිවාර්ය ප්‍රශ්න සිරු ගිනුම් කරන කොටස් එක්ක 2019 ඕ ලෙවල් සා පෙළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා අපිට ටයිම් එක ඉතුරු වුණොත් අපි 2018 සම්පූර්ණයෙන් හරි 2018 භාගයක් හරි සාකච්ඡා කරනවා ඉතින් මගේ පුතා හිතන්න දෙමව්පියෝ හිතන්න වෙනදට අපිට ඒ වගේ කාලයක් තිබ්බේ නැහැ හරි අපි කළා නමුත් ඒක සෙමිනේහකින් වෙනම සම්මන්ත්‍රණයකින් කළේ මොකද එහෙම අද එහෙම ඕනේ නැහැ අද මේගොල්ල සාමාන්‍ය පන්ති ගාස්තු යටතේම ඒ දේවලුත් අධ්‍යයනය කරනවා තේරුම් ගන්න මගේ දරුවෝ පැරදි නැහැ කවුරුත් පැරදිලා නැහැ මගේ දරුවෝ දන්නවා අපි අපේ වැඩේ කරලා ඉවරයි දෙමාපියොත් ඒක තේරුම් ගන්න පන්තිය තුල ඇයි මේ වෙන කෙනෙක් තාත්තා කියයි අම්මා කියයි සර් පේපර්ස් කරන්න කොහොමද සර් තමසෙල් ඕ මේක තේරුම් ගන්න ග්‍රේඩ් 10 එකේ පාඩම් 12යි ග්‍රේඩ් 11 එකේ පාඩම් 8යි පාඩම් 20යි ඒ 20ෙන් මේ වෙද්දි පාඩම් 19ක් ඉවරයි එකයි ඉතුරු තේරුණාද එතකොට මේ පාස් පේපර්ස් කරද්දී ලකුණු 5ක් හැර 95ක් අපිට කළ හැකි එහෙනම් අවුලක් නැහනේ කිසි ගැටලුවක් නැහනේ මම මගේ දරුවන්ගේ ඔළුව නිදහස් කරලා දෙනවා එච්චරයි ඉතින් එහෙනම් किस कने गैडलुवक ऐति कर गांडे पा लास्सन ड मामा एक कर लेना अन्न ओल्डल दरुन गे अक्टूबर मासे निम्नवेन ने अन्न होमाए पहले कने का एक दें कने के सहिना अपी गांडों ने द पास पेपर्स पोत नहें मामा देदास दासे इतमाए सिलेबस के विनाशवेन ने देदास दासे देदास दाहत देदास दाहट देदास दाहनावे सह අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලුත් සිලබස් එකට අන්නේ අනුමාන ප්‍රශ්න පත්‍රෙත් එක්ක මේ ප්‍රශ්න පත්‍ර පහ තියෙන වෙනම පාස් පේපර්ස් පොතක් මම දෙනවා ඔයාලට හරි අන්න එන එක මම මෙදාට කලින් දෙන්න එපෙයිනේ ඔව් දෙනවා ඒ දුන්නම ඒකෙන් තමයි අපි කරන්නේ කවුරුත් ගන්න අවශ්‍ය නැහැ පොත් පැහැදිලි කියන එක දෙන විදිය මම කියන්න හරි කලබල වෙන්න අවශ්‍ය නැහැ
දැන් කෙනෙක් කියයි සිලබස් 15 14 13 12 ඕ ඒව හැම පාඩමක්ම කරන්න බෑ ඇයි හේතුව සිලබස් වෙනස් වෙලා තියෙන උදාහරණයක් සමහර පාඩම් ඒ ප්‍රශ්නත් ගන්න ඕන මං සමහර පාඩම් අවුරුදු 10 කව කරනවා ඒක මං ටියුට් එකටම දානවා නමුත් පොදුවේ අපි පාස් පේපර්ස් කරනවා මේ අලු සිලබස් එකේ ටික අනුමානගත් එක්ක ඒ පොත හදලා තියෙන මම ඒක හරි විලාවම ඔයාලට කියලා දෙන්නම් කලබල වෙන්න එපා එහෙනම් ඕල්වල් දරුවෝ පරාද නැහැ මගේ පුතා හිතන්න විශ්වාස තියාගන්න හරි ඔයා බොහොම හොඳින් ඉන්න අධෛර්යමත් වෙන්න එපා ඔයාගේ ඒ නවේ නම් ඒ නවේට ඔයා යන්න සර්වලාට දෙන්න බුණ හෙල්ප් එක පුතේ හදවතින්ම දෙන්න මගේ පුතා හොඳින් වැඩේ කරගෙන යන්න එච්චරයි පැහැදිලිද එහෙනම් පුතේ ඊළඟට ග්‍රේඩ් 10 එකේ දරුවෝ හොඳින් අහගන්න ඔයා 10 එකේ කියලා පුතේ මං ඔයාව අත්තරින්නේ නැහැ ඔයාට සාමාන්‍ය පෙළ නැහැ කියලා ඔයාව අත්තරින්නේ නැහැ මොකද හේතුව ඔයා මේ අවුරුද්ද හැදුවොත් තමයි ඔයා පුතේ ඊළඟ අවුරුද්ද වාට ඉලක්කයකට පුතේ යන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් මගේ 11 වසර දරුවෝ ටික හොඳින් 10 ශ්‍රේණී ඉගෙන ගත්ත හින්දා අද එයාට ගේමක් නැතුව පුතේ වැඩේ කරන්න පුළුවන් එහෙනම් අපි කොහොමද 10 ශ්‍රේණී දරුවන්ගේ වැඩේ කරන්නේ 10 ශ්‍රේණියටත් අපි දවස් 8ක් පන්ති කරනවා හතරනේ වෙන්දර කරන්නේ පුතේ 8ක් කරනවා හරි 31 වෙන්දර උන් නැත්නම් මට කතා කරලා බයින්න හරි සර් වගකීමෙන් පුතේ කියන්නේ හරි මට මේ පළවෙනි එක දෙක අවුට් කරලා පස්සේ දවසින් දවස මම ඔයාලට වීඩියෝ ටික දෙනවා හරි බලෙන්න එපා ඒ දවස් 8 තුල පුතේ ඒ දවස් 8 තුල අන්න අපි පටන් අරන් දැන් කරගෙන යන්නේ පුතේ 9 වෙනි පාඩමේ අන්තිම කොටස බැංකු සසඳුම් එක අන්න අපිට ඒකට තව දවස් දෙකක් හෝ තුනක් යයි පුතේ හරි අපි ඒක ඉවරයි ඊළඟට අපි පටන් ගන්න ඕන 10 වෙනි පාඩම ගැනුම් ජර්නලය විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය අන්න එහෙනම් අපිට ඒකට දවස් 3ක් හෝ 4ක් යයි හරි ඊළඟට අන්න 8 වෙනි දවසේ අපි දවස් 3ක් යමු මේක 8 වෙනි දවස් 7 සහ 8 දවස්වල අපි පාඩම් 12න් 10ක් ඉවරයිනේ හරි ඒ දවස් දෙකේ මං වෙනම ඔයාට හදන ප්‍රශ්න පත්‍ර පොතක් ඒකේ ප්‍රශ්න පත්‍ර 4ක් හෝ 5ක් දාපු ඒ පොතත් ඔයාට හම්බ වෙනවා ඒ පොතත් එක්ක මං ඔයත් එක්ක වැඩ කරනවා අන්න ඔයාටත් වෙනදට වඩා වැඩි යමක් හැමදෙසමයි මං ප්‍රශ්න පත්‍ර වලට එලවන්නේ සමහර දරුවෝ වැඩ කරනවා සිලබස් කවර් කරනවා හැමදේම කරනවා පාඩනොත් කරනවා ප්‍රශ්න පත්‍ර වල ලියා ගන්න බෑ අන්න ඒකට මනස හැදිලා නැහැ තේරුම් ගන්න එනම් මේ හැම දෙයක් ගැනම සර් කල්පනා කරලා ඉවරයි. ග්‍රේඩ් 10 එකේ දරුවෝ ඔයාම අත්තරින්නේ නැහැ පුතේ. මේක අපි 9 වෙනි පාඩම ඉවර කරනවා. මේක 10 වෙනි පාඩම ඉවර කරනවා. මේ දෙකේ පුතේ අපි ප්‍රශ්න පත්‍ර පොතෙන් පුතේ අපි ප්‍රශ්න පත්‍ර පුතේ හතරක් වගේ එක ප්‍රශ්න පත්‍ර පොත ඔයාලට දෙන්නේ. ඒකෙන් ප්‍රශ්න පත්‍රයක් හෝ දෙකක් අපි නිම කරනවා මේ දවස් දෙකේ. තේරුණාද? හොඳින් වටහා ගන්න. ඊළඟට මගේ A level 20යි 22 දරුවෝ හරි පුතේ ඔයාට අපි මේ වෙද්දි පුතේ දැන් හොඳින් වටහා ගන්නකෝ උසස් පෙළ 20යි 22 දරුවෝ අලුතෙන් A level වලට accounting වලට ආපු දරුවෝ හරි 20යි 22 දරුවෝ 10ටත් කරනව නම් සර් 11ටත් කරනව නම් අපිට දවස් 8ක් කරන්නේ නැද්ද කරනවා පුතේ හරි එහෙනම් ඒ දවස් 8 තුල මම පුතා අපි යන්නේ ප්‍රයෝගී පොත්නේ හතරවෙනි පාඩමනේ එක පටන් ගන්න මුදල් ලැබීම් ජර්නල් ගෙවීම් ජර්නල් අපි කතා කරන්නේ වැඩ ගැළපෙලා කතා කරන්නේ මට දරුවෝ කිහිප දෙනෙක් කතා කරලා කිව්ව සර් අපි එදා ආවේ නැ වැඩ ගැළපෙලා ආය කියලා දෙන්න පුළුවන්ද පුතේ මං ආය කියලා දෙන්නම් හරි එහෙනම් ඒකත් එක්ක වැඩ ගැළපෙලත් කතා කරගෙන අපි මුදල් ලැබීම් ගෙවීම් ජර්නල් දෙකම එකට කරපු ගණන් ටිකක් කරගෙන සුළු මුදල් ගෙවීම් ජර්නල් එක කතා කරලා ගණම් ජර්නල් එක විගණම් ජර්නල් එක ආපසු යවුම් ජර්නල් පොදු ජර්නල් කතා කරන පුතේ අපිට දවස් මේකෙන් පුතේ පහක්වත් යනවා තේරුණාද හරි 6ක් යන්න පුළුවන් 7ක් යන්න පුළුවන් හරි ලොකු වෙලාවක් ගාණක් කරන්න යනවනේ පුතේ හරි එතකොට අපි 6ක් කියමු කියනං ඒකට අපි 6ක් ගියා කියමුකෝ හරි ඒ අපි මොකද්ද 4 වෙනි පාඩමේ පළවෙනි ටියුට් එක ප්‍රයෝගී පොත්වල 4 වෙනි පාඩමේ පුතේ දෙවෙනි ටියුට් එක පුතේ අපිට යම් කාලයක් යනවා ඒකට ඒක තමයි හොඳම පාඩම් ටික තියෙන්නේ පාලන ගිනු බැංකු සසඳුම් වැරදි නිවැරදි කිරීම ඒකත් 4 වෙනි පාඩමමයි ඒකේ පුතා දෙවෙනි කොටස අන්න ඒකෙන් මේ දවස් දෙකේ පුතේ අපි බැංකු සැසඳුම් වගේ කතා කරයි පුතේ තේරුණාද කියන එක
හරි එහෙනම් මේ මාසයේ තුල දවස් 8ක් පුතේ වාඩ අපේ පන්ති කරන 20යි 22 දරුවෝ කිසිදු අවධානමක් තියාගන්න බෑ 20යි 21 මගේ දරුවෝ ඔයා මේ A level ලියන පුතේ දැන් මේ A level විභාගයෙන් පස්සේ ඔයා තමයි A level ලියන පුතේ දරුවෝ හරි අපි විශ්වාස කරනවා ඔයාගේ විභාගෙත් අගෝස්තු මාසේ 20යි 21 අගෝස්තු මාසේ 30යි කියලා මගේ පුතාගේ අපිටනේ අසාධාරණේ කෑ ගහලා කියයි ඔව් ඇත්ත ඒක මගේ ඔළුවේ තරයේ තියෙනවා ඒකයි මම ඔයාට තාම පන්ති කාඩ්යක්වත් ගන්න කිව්වේ නෑ සල්ලි ගෙවන්නවත් කිව්වේ නෑ ඒ හේතුව ඔයාට මට තියෙන පුතේ 10 ශ්‍රේණි 11 20 22 වගේ ඔයාට ඉස්සෙල්ල පුතේ ඔය අපි කරන්න හවුල් ව්‍යාපාරනේ ඒ ටියුට් එක ඉවර කරලා ඉන්න. ඒ රිවිෂන් එකේ ටියුට් දෙයක් ඔයාට දෙන්න. ඒකත් යම් ප්‍රමාණයක් කරන්න. සතාව පාඩම් පටන් ගන්න. පේපර්ස් ටිකක් කරන්න. මං ඒක වෙලාව වෙන් කරගන්නම් පුතේ. ඔයාට වැඩිපුර මම වීඩියෝ දවස් 8ක් පන්ති කරන එක පුතේ ස්ථීර ඔයාට වෙනවා. 20යි 21ේ දරුවෝ කිසි දෙයක් හිතන්න එපා. සෝ අපි ගැන කිව්වේ නෑ. කියවන්නේ නෑ නේ පුතේ. ඔයාට තමයි වැඩි වැඩි ප්‍රමාණයක් මගේ ඔළුවේ තියෙන්නේ. හරි. ඒක මං දන්නවා පුතේ. මේ වාගේ ජීවිතේ. වා විශ්වවිද්‍යාල යන සිහිනේ පුතේ. ආ ඒක බොඳ වෙන්නේ නැහැ කවදාවත්ම ඒක අපි ස්ථීරව කරන්න ඕනේ දෙයක් හරි ඒකේ වගකීම සිර 50ට වඩා වැඩි කොටසක් ගෙනුම් කරන්නේ තියෙන්නේ කියලා මම දන්නවා පුතේ වමා විශ්වාස කරපු දරුවෝ ඒ හිඳ පුතේ තේරුම් ගන්න කිසිසේත් වට හානියක් වෙන්නේ නැහැ පුතේ මේ දවස් 8ක් වාර පන්ති කරන පුතා ඒ දවස් 8 තුල හවුල් ඉවර කරලා තව පාඩමකට අපිට යන්න පුතේ පුළුවන් වෙනවා තේරුණාද මං ඒ පාඩම ගැන දැම්ම කියන්නේ ඒක සමාගම් වෙන්න පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශ වෙන්න පුළුවන් පිරිවැය ගිනුම් කරන වෙන්න පුළුවන් හරි එහෙනම් පුතේ අපි මේ කාලය තුල පුතේ අනිවාර්යයෙන්ම බොහෝ දුරට මේ වගේ කාලයක් තුල හවුල් ව්‍යාපාර පුතේ කොටස ඉවර වෙයි 2021 ක දරුව සමහරක් වෙලාවට මං ඔයාට කාඩ් එක ගන්න කියන දවස් වෙද්දි පුතේ රිවිෂන් එකේ ටියුඩ් එකකුත් මං ඔයාට දෙයි පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම එව්වත් ඔන්ලයින් එකේම ඉවර වෙන්න පුළුවන් පුතේ ඒව ගැන ඔයා බලාපොරොත්තුෙන් ඉන්න මම ඔයාට හරි දෙයක් ඒ ගැනත් කියන්න ඊළඟට විශේෂයෙන් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා AAT 2 හදාාරණ දරුවෝ ගොඩක් අය එකට ගිය තැන්වල ඔයාට සාධාරණයක් ඉටු වුණාද නැද්ද කියලා මගේ දරුවෝගේ හදවත දන්නවා දෙමව්පියෝ හොඳින් දන්නවා එහෙනම් තේරුම් ගන්න මට බය නැතුව පුතේ කියන්න පුළුවන් මගේ ගුරුවරු සහ මම හරි ඒටී අධීර එකේ මගේ ගුරුවරු සහ මම ඒටී එකේ දරුවන්ට ලොකු සාධාරණයක් ඉටු කළා හොඳට හැව්වොත් හොඳින් හැව්වොත් අපිත් එක්ක ඒටී කරපු දරුවෙක්ගෙන් කතා කරලා හැව්වොත් accounting paper එකේ තරුණස උගන්නපු නැති 1 දශමයක් තිබ්බද කියලා 1 දශමයක් නෑ 100ක් සර් උගන්නපු paper එකේ තිබ්බේ දරුවෝ දෙන්නේ කතා කරලා මට කිව්වා සර් පේපරේට 100න් 100යි අපි දන්නේ නැහැ ප්‍රයිස් එකක් ඒද කියලා අපි 2017 ඉඳන් හැම අවුරුද්දෙන් ප්‍රයිස් එකක් ගත්තා හැබැයි අපි දන්නේ නැහැ මේ අවුරුද්දේ ප්‍රයිස් එක අපිට ඒද කියලා නමුත් ඒ ප්‍රයිස් එකක් ආවත් නැතත් ඒ දරුවන්ගේ බලාපොරොත්තු ඒ දරුවන්ගේ සාර්ථකත්වයේ අපිට ලොකු හයියක් වෙනවා ඒ හින්දා අපිට අනිත් අයත් එක්ක තරඟ කරන්න අවශ්‍ය නැහැ අපිද තරඟේ දින අපිත් එක්ක විතරයි අපි AT එකේ AT අවධියර දෙක පටන් ගන්න එකේ ලොකු වැඩසටහනක් හදලා දැන්ටත් පොත් කට්ටලේ හදලා දරුවන්ට දීලාත් ඉවරයි මේ වෙදී දරුවෝ ගාව පොත් කට්ටලයක් තියෙනවා පොත් හතරක් තියෙනවා ඒ accounting එකේ හොඳින් වටහා ගන්න ඒ මම මේ කතා කරන්නේ අලුතෙන් පටන් ගන්න ඉන්න AT අධීර දෙක ගැන ඒකේ subject හතරයි ඒ subject හතර accounting එක ඊළඟට BMA එක එක business management එකක් ICT එක පරිගණක computer එකක් law එක දැන් මේ විෂයන් හතරත් එක්කනේ අපි ගැටෙන්නේ දරුවෝ කියනවා සර් අපිට පුළුවන් නේද පුතේ AT institute එකේ meet එකක් තියෙනවා exam වලින් පස්සේ දෙවෙනි බදාදා මම ගියා. ඊළඟ මම විශේෂයෙන් කතා කරා AT එක කරපු දරුවෝ දන්නවා මේ පාර කරපු දරුවෝ දන්නවා accounting paper එකේ තිබ්බා ලීබඩු ණයට ගණන් කියලා කොටසක්. ඔයා කරන්න දන්නවා. ඒක ලීබඩු කියන වත්කම් වැඩි වෙනවා ලීබඩු ණය කියන වගකීම. ඉතින් කෙනෙක් බලන සේ වගකීම දාන්නේ මූල්‍ය තත්ත්වේ ජංගම නොවනදස ජංගමද? අන්න මම ඒක සාකච්ඡා කරා මීට් එකේ මම කතා කරන්නේ කියලා. ඒක මම ආ වීඩියෝ එකක් පොතේ මම ගා තියෙනවා.
मगे दरुवे मंकर सी एन सी अक्ल की एदर मगे हेव मंक पुते भाई पा तेन देखें ओने का हरी मंग एना सर सी मम मीट ने गिहल कथा कर लाट की अंकल ए वगे मम मीट ने के कथा करा एगल क्यू अरे मंग दुन उत्तरेम जंगम नवन जंगम दिखटम वग के दिखट मेक दम हर की प्रश्न अने करब दर भयंदे तेरह अद अन्न देंट अभियोग एट्यूट फिब्रवरी मसे विसी एक विसी दिख दवास्थल एटी दिखे एक्साम तीन वालों पुते हिता को अक्टोबर नवंबर दिसंबर जनवरी फिब्रवरी सास हताक तीन एटी वेलट हरिद दस पहाई एक मे मसे मैंने खाली अग्निल कुमद अकाउंटिंग पोते पर्ण सिलबस के पे पिट दसी आई मेकि पिट हारसी आई क्वेश्चन की पिरीवैग्यन करें अकाउंटिंग इकद कर दिगुने पोत एना गेपार मस हतना मेपार मस दाहतरा को इवर करना दाहतरा मे मस पहाई लुती है मगे पुता हिता को अभियोग उलवीती है अभी करण पुते भावे पा एहनाट एटी इकते अभी मे मसे अकाउंटिंग दवास हतरकरण हरिद दवास हतरकर्ण पुता अकाउंटिंग अन्न बी एम एक दवास हतरकर्ण पुते अन्न ईसीटी एक दवास हतरकर्ण लो एक दवास हतरकर्ण मैं पुता हुंदर तेरूंगा එතකොට එකතුව පුතේ දවස් 16ක් හරි පැය කාමාර පැය දෙකේ ක්ලාස් මංගුවේ පැය දෙකක් සම්පූර්ණයෙන් කරන එක නෙමෙයි අපිට පුළුවන් එක පැය කාමාරයෙන් පුතේ ෆිනිෂ් කරගන්න. එයි අපි වෙලාවක් දෙන්නේ නැහැ රැඳෙන්න. හරි ඔයා අපි ස්ටොප් කරලා පුතේ වැඩේ කරන් යන්න පුළුවන්. දැන් තේරුම් ගන්න මයි පුතා. ඒ හින්ද පුතේ පැහැදිලිව ඔයාට කිසිදු ආකාරයක ප්‍රශ්නයක් නොවෙන්න වැඩ කරනවා. හැබැයි සමහර කර මදි මේ ටික කරන් මදි. ඒයි හේතුව අර මාස 7ක් තියෙන එක මාස 5ට අඩු වෙනවනේ. ඒ හින්ද සමහරක් වෙලාවට අපිට මේ මාසේ තවත් වැඩ කරන්න වෙයි. ඒ පුළුවන්කමක් තිබ්බොත් පුතේ අපි ඒ දේ උදාහරණයක් මං කියන්නද පුතේ ඔයාගේ තාත්තා බලයි අම්මල ඇයිස වෙලාවක් නැත්තේ. අම්මේ තාත්තේ මේක අහගන්න. पय दिहेक पय कामारक वीडियो का यूट्यूब अपलोड करान पय हतक काल्याण पय हतामारकुत्यन दवस अपट अपलोड कर पड़वा हतरा उपरे में पय विसी हतरम अहरगन हिटिया हरे इतकोड़ हिता को मे दास औट करान अभी दास हदल वर्ण ए दास हतरा पहाक्यन तरफ ओ लेवल पद्धति ए लेवल पद्धति दहा मे उमेक अभी इन लुक मानसिक पीड़ने पंति करने को इक लेसी हेब मेहिम करने को मार अमार धर्व पे मे उगना धर्व की मनस अपट वटहगण बे पंति एकेकाकार धर्व इनवा हुंदर वेडकन धर्व वगेम अडवेंडकन धर्व इन अने पव अडवेंडकन धर्व अपट अपेन देखल पुड़वा हुंद धर्व इबाट हदन मेकिंग ए चांस नतीवेनवा हे भाई अपी गेम अतरिन्े मगे पुता गेम अतरिन्े पा अभी अपे वेडे करम धर्व विश्वास पुते इन ए हिंद तेरुंगण मनसट गण हदवतट गण तरंकारी हसीरला रेस का दूहन वाइकिन पटु अरमुन वलिम बला नैतुव माय पुता अपे वेडे कर गंपुते अपेट कवधर दवास जोबे के इंटो गी वो सतुटें गिदट्टे पुलवण्पुते एक वेडो नदे आगे अम्मा तात वाई बोम हुंडिंग हंब कर पुसाली वलिंग वाट बला गंड पुलवण्पुते एक वेन्नो नदे पुते अभी एक हेमदे अम्म करे साधारण कि हंब कर गणपुते मे हेमदे मगे मगे पुता लत्कराने अरे ए हिंद पुते तेरुंगण वेडटिक हुंदिंग कर गणपुते एना मंग वाट दहाय श्रेणी गेन क्यू ए कोलहा गेन क्यू विसाई विसी एग्जन क्यों विसाई विसी देखियो एटी एग्जन क्यों उन्न मगे पद्धति पुते हरे ऐना मे वीडियो वाट पिना दहाई पै का पिना पुते हुए कंदेन अरे वाट दवासा देहत्ल पुते वाट वागे वीडियो सुमाने तुना खतरा के अक्टोबर तीस के वेदि अरे पोरंद हेमदेम वे मगे भूताल पारिश्रमिंग अरे पंती ऊट गण वाट्सअप नंबर के अनिवार दिंडोनी अरे दंगे ट्यूट अरगन मे मसरा आए दवास दिंडोना मंग कलना कर धर मट क्यू मत दवास दिना मंगना कि अरे एन पा
හරි සර් කියන්නම් එන්න ඕන නම් එන්න එපා හරි ඒ එද්දිත් පරිස්සමෙන් එන්න මාස්සක දාගෙන එන්න හරි පුළුවන් නම් පුතේ සෙන්ටර්ස් එකක් වා ළඟ තියා ගන්න හරි හැමසම පුතේ ඒ ක්‍රියාපිලිවෙත් අනුගමනය කර අපිට ඒතර නිදහසේ ආය පන්තිය ඉක්මනින් පටන් ගන්න පුළුවන් හරි ඒ කියන දේවල් පුතේ අහන්න ඒ විදිහට පුතේ ඉන්න එන මගේ දරුව හැමෝටම පුතේ තෙරුවන් සරණයි පුතේ අපි හොඳින් වැට්ටික් කරගමු හැමෝම පුතේ හැම කෙනෙම් පුතේ හොඳින් පරිස්සමෙන් පුතේ ඉන්න හරි